ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක් වෙබ්සයිට් වලින් කීප දෙනෙක් එකතු වෙලා ඒකට සම්බන්ධ මැණික් ව්‍යාපාරිකයා ප්‍රියාන් මැණික් කියලා ප්‍රසිද්ධියේ කියලා තිබුණා. ඒකට උත්තරයක් දෙන්න නෙමෙයි මම ආවේ. නමුත් මගේ වගකීමක් තියෙනවා මං ඒකට සම්බන්ධ නැහැ කියන එක ප්‍රචාරය පෙන්න දෙන්න. මම මට චෝදනා කරලා තිබුණේ ශමිලා ලියනාරච්චි, ජීවන් ප්‍රසාද් ලියනගේ කියන දෙන්න චෝදනා කරලා තිබුණේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඕක රට පුරාම වෙබ්සයිට් වලින් ගහන්න පටන් අරගෙන තිබුණා. මම යෝජනා කරනවා ශමිලාලි අනාරච්චිට හැමෝටම මම යෝජනා කරනවා CID එකෙන් ඊ අපේ ගෙදර ආවා. ඔවුන් මගෙන් කට උත්තරයක් අරගෙන ගියා. ඔවුන්ට මම ඇත්ත ප්‍රකාශ කරා. ඕන වෙලාවක මම එන්නම්, ඕන වෙලාවක මං ඉදිරිපත් වෙන්නම් කියලා. මේකට මං සම්බන්ධ නම් ඕන විදියකට පරීක්ෂණය කරන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මම යෝජනාවක් කරා, ඒ වීඩියෝ එකත් ගන්න. ඒ වීඩියෝ එකේ ඉන්න ඒ ළමා අපචාරය කරන ඒ දරුවගේ ඒ දරුවා සම්බන්ධ කරගෙන ළමා අපචාරය කරන ඒ පාපතර මිනිස්සයගේ මගේ රහස් ප්‍රදේශය සංසන්දනය කරන්න කියලා මම ප්‍රසිද්ධියේ දෙන්නම් කියලා මම ඒක පොරොන්දුත් වුණා. මම දැනුත් ඒක කියනවා. ඔය සෙල්ලම් දදා බොරු ආටෝපද දා ඉන්න අවශ්‍ය නැහැ. ඔය ශමිලා ලියනාරච්චිලයි ඔය කාටවක්වත් ප්‍රසිද්ධියේ මම මේ කියනවා. ඒ වීඩියෝ එකත් ගන්න, මගේ රහස් ප්‍රදේශයත් රහස් අවයව දෙන්නම් මම ප්‍රසිද්ධියේ. CID එකට, ළමා අපචාර මනහරේ ආයතනවලට, රාජ්‍ය ආයතනවලට මම දෙන්නම්. එතකොට නිදහසේ හොයාගන්න පුළුවන්. ඕකට විද්‍යාත්මකව යන්න උවමනා නැහැ. ඕන ඇස්කම් පේන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. මොකද ඒක මම බොහොම සද්භාවයෙන් කරන්නේ. ඒක නැතුව මේ මට හැංගෙන්න උවමනාවල එහෙම දෙකයි පනහ වැඩ කරන්නේ නැහැ. අනිත් එක මම පැහැදිලිව කියන්න ඕන, ඔය අවුරුදු 7-8ක දරුවෙක් මට ඔය ජරා වැඩවලට යොදා ගන්න උවමනා නැහැ. මට එච්චර අසහනයක් තියෙනව නම් ලෝකේ ඉන්න සුපිරිම කාන්තාවල් මට අරගෙන ඇවිල්ලා මගේ ඇඳ වටේ තියාගන්න පුළුවන්. ඒ තරම් ධනයක් මගේ ළඟ තියෙනවා. ලංකාවේ පෙර නම් ලෝකෙම ඉන්න උන්ගේ ඉන්න පුළුවන්. මං එච්චර දුර්වල නැහැ කියන එකත් මම ශමිලා ලියනාරච්චිලට කියනවා.